නිවසේ සිටම උපාධි සිහිනේ සැබෑවක් කරගන්න IUSL campus වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් එවන්න 07.05 999555 ලියාපදිංචිය දැන් ආරම්භුණා. අද දවසේ වෘත්තිවේදීන්ගේ වෘත්ති සමිතිය එකමුතුව විදිහට ලංකාවේ තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කන්ට්‍රි ඔෆිස් එක හැම නැත්නම් ලංකාවේ කාර්යාලයේ වෙත විශේෂ සංදේශයක් බාර දෙන්න ආවේ මේ රටේ සමස්ත වෘත්තිවේදීන් වෙනුවෙන් වෘත්තිවේදීන් නියෝජනය කරන පෞද්ගලිකාංශයේ අර්ධ රාජ්‍ය සහ රාජ්‍යාංශයේ වෘත්ති සමිති 47කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් සංකේතාත්මකව නියෝජිතයන් කිහිප දෙනෙක් තමයි අද මෙතෙන්ට ආවේ මේ හරහා අපි බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම අපි මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් විශේෂයෙන් මේ උපයන විට ගෙවීම බද්ද සහ මේ අසාධාරණ බදු ප්‍රතිපත්ති හරහා වෘත්තිකයන්ව තලාපෙලා වෘත්තිකයන් රට එපා කරන තැනකට ගමන් කළා වෘත්තිකයන් ජීවත් වෙන්න බැරි තැනකට ගමන් කළා තියෙන මොහොතක මේ ප්‍රශ්නේ තවදුරටත් අපිට දරාගෙන ඉන්න බැරි සීමාවට ගමන් කළා තියෙන වෙලාවක මේ රටේ පාලකයන්ට මේ රටේ නිලධාරීන්ට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් අතිතරම් අපි කියලා තියෙන මොහොතක මේ ප්‍රශ්නේ තවත් එහාට ගිහිල්ලා මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඍජු ලෙසම අපිට මේ රටේ පාලක පන්තිය විසින් කියන පරිදි IMF එකත් එක්ක කතා කරන්න තියෙන ප්‍රශ්න විසඳන්න බැරි නම් අපි කෙලින්ම දැන් IMF එකට ඇවිල්ලා අපේ තියෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන් ඒයව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කරන විශේෂ සංදේශයක් සමස්ත වෘත්තිවේදීන් වෙනුවෙන් අද දවසේ බාර දුන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ කාර්යාලය වෙත ඒ කාර්යාලයේ නියෝජිතයෙක් අද ඒ සංදේශය බාරගත්තා මේ මොහොතේදී ලංකාවට ඇවිල්ලා තියෙන IMF ඩෙලිගේෂන් එක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි සමාලෝචනය සඳහා ඇවිල්ලා තියෙන ඒ කණ්ඩායම වෙත ඒ සංදේශය විශේෂ සංදේශය බාර දීම සඳහා අද දවසේ ඒ අය විසින් බාරගත්තා ඒ සංදේශය හරහා අපි ඉල්ලලා තියෙන්නේ අපි මේ දක්වා කියලා තියෙන සංශෝධන අපිට රජයේ පොරොන්දු වෙලා තියෙන්නේ IMF එකේ පළවෙනි රිවිෂන් එකේ මේ පළවෙනි සමාලෝචන අවස්ථාවේදී අපි ඉදිරිපත් කළා තියෙන සංශෝධන පාදක කරගෙන අවශ්‍ය සංශෝධන මේක වඩා රටට හිතකර වෘත්තිවේදීන්ට හිතකර දරා ගන්න පුළුවන් බදු ප්‍රතිපත්තියක් බවට පත් කරනවා කියලා පොරොන්දු අපිට දීලා තියෙනවා අපිට
කෙලින්ම වෘත්තීයවේදීන් විදිහට IMF එකට මේ එන්න සිද්ධ වුණේ අපිට යම් දෙගිඩියාවක් යම් කුක්කුසක් වික්ෂිප්තභාවයක් තියෙනවා. මොකද මේ රටේ සමස්ත ජනතාව නියෝජනය කරන්න තමයි හරිනම් මේ අපේ කණ්ඩායම යන්න ඕන IMF එකේ IMF එකත් එක්ක නෙගෝෂিয়েට් කරන ඒ සාකච්ඡාවලට යන කණ්ඩායම යන්න ඕන. නමුත් ඉතාලම කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙලා තියෙනවා මේ දක්වාම අපේ රට නියෝජනය කරමින් IMF එකට ගිය කණ්ඩායම අසමත් වෙලා සිටනවා. රටේ ඉන්ට්‍රස්ට් එක එහෙම නැත්නම් රටේ අවශ්‍යතාවය රටේ වෘත්තීයවේදීන්ගේ අවශ්‍යතාවය රටේ මහජනතාවගේ අවශ්‍යතාවය IMF එකට හේතු ගන්නවා. ඒ නිසා තමයි අපිට වෘත්තීයවේදීන් විදිහට කෙලින්ම එතෙන්ට යන්න සිද්ධ වුණේ. විශේෂයෙන් මේ කණ්ඩායම ඉන්න සමහර බදු උපදේශිකාවන් මේ අයට තියෙන දැනුම ඒ වගේ මේ ඒ අය සමහර කියන ප්‍රකාශ හරහා අපිට නැවත නැවතත් සනාථ වෙනවා. ඒ අය හරහා අපිට සාධාරණ ඉෂ්ටවේදී කියන සැකේ එන නිසා විශේෂයෙන්ම මේ සියලුම දෙනාට අවශ්‍ය බලපෑම කරන්න IMF එකට අපේ මේ යෝජනා සම්බන්ධයෙන් ඍජු ලෙසම අදහස් දක්වන්න අද මෙතෙන්ට ආවේ. අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඒ අපි ඉදිරිපත් කළ තියෙන යෝජනා අපි විකල්ප යෝජනා ඉදිරිපත් කළ තියෙන යෝජනා හරහා අපි කියලා තිනවා අපේ ටැක්ස් රෙවෙනිව් එකට එහෙම නැත්නම් ආදායම් සම්බන්ධයෙන් අඩුවක් නොවන විදිහට ඒ වගේම මීටත් වඩා වැඩිපුර ආදායම් එකතු කරගන්න පුළුවන් විදිහක් ටැක්ස් නෙට් එක මීට වඩා පුළුල් වෙන විදිහක් සම්බන්ධයෙන් විකල්ප යෝජනා රාශියක් අපි අද දවසේ ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරපු පදනම් වෙලා වෘත්තීයවේදීන්ට සහනයක් වන විදිහට මේ බදු සංශෝධනය සිද්ධ කළා. හැකි ඉක්මනින් මේ බදු සංශෝධනය සිද්ධ කළා. මේ රට තුල වෘත්තිකයන් රැඳිලා ඉන්න පුළුවන් වාතාවරණයක් හදන්න කියන ඉල්ලීම අද දවසේ අපි IMF එකට ඉදිරිපත් කළා. ඒ සම්බන්ධ සුබදායි ප්‍රතිචාරයක් ඉතාම කඩිනමින් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ පාඩු පුරවන්නේ කියන විශ්වාසයේ කට්ටිය උපදවා ගන්නවා. මම හිතන්නේ අපි මෙතන සමස්තය ගැන කතා කරන හින්දා අපි ඕක වෙනම කතා කරමු. වෘත්ති වෛද්‍යවරුන්ට විතරක් අදාළ වෙන ප්‍රශ්නයක් හින්දා අපි ඒක වෙනම කතා කරමු. මම ජන්නදිසානායක ලංකා බැංකු සේවක සංගමේ සභාපති. අපි වෘත්තීයවේදීන්ගේ වෘත්ති සමිතිය එකමුතුව හැටියට අද දවසේ අපිට සිද්ධ වුණා සේවානියුක්තිකයන්ගේ බදු අය කිරීම සම්බන්ධයෙන් මතුවලා තියෙන අර්බුදයට මෙසි පිළියම් යොදන්නට එහෙම නැත්නම් අපි ඉල්ලලා තියෙන සංශෝධන ක්‍රියාත්මක කරන්න කියලා බලපෑම් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්නට ඉල්ලා සිටමින් අපි සංදේශයක් බාර දුන්නා. ඒ වගේම අර කිව්වා වගේ අපේ විකල්ප යෝජනා අපි ඉදිරිපත් කළා. මොකද මුදල් අමාත්‍යාංශ එහෙම නැත්නම් ආණ්ඩුව ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු පිරිස ඒ සියලු දෙනාම අපි වෙත සඳහන් කර සිටියේ බදු සංශෝධනය කිරීමේ හැකියාවක් වුණට නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සාකච්ඡා කළ යුතුයි කියලා ඉතින් ඒ සාකච්ඡාව කරන්න බලාපොරොත්තුෙන් තමයි අපි අපේ සංදේශේ බාර දුන්නේ. අපි දන්න විදිහට ලබන 26 වෙනිදා වෙනකන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතව අපේ රටේ සිටිනවා. අපි කල්පනා කරනවා ඊට කලින් ඔවුන් සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් ලබා ගන්න. ඒ වගේම අපි කියන්න අවශ්‍යයි එහෙම උත්තරයක් අපිට ලැබුණේ නැත්නම් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව හැටියට අපි බලාපොරොත්තු වෙනා ඉදිරියේදී අපේ සමස්ත සමාජිකත්වයේ අරගෙන මේ වගේ ස්ථානවලට ඇවිල්ලා මෙහෙම නෙමෙයි එදාට දැඩි අරගලයක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. සිදුමක් ලැබෙන්න ඕන කොහොමද? ඔව් මම හිතන්නේ ඉතාලම පැහැදිලි. මොකද 26 වෙනිදා කණ්ඩායම ලංකාවෙන් පිටත් වෙන මොහොත වෙනකොට මොකද්ද වෙන වෙනස්කම් කියලා. මොකද අපිට ඇත්තටම රජයේ පොරොන්දු වුණේ මේ IMF එකේ රිවිව් එකට කලින් මේ මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන්න. ඒතකොට රජයේ මේ වෙනකොට විශ්වාසය බිඳගෙන තියෙනවා. බලධාරීන් විශ්වාසය පළුදු කරගෙන තියෙනවා. ඒ නිසා තමයි අපිට කෙලින්ම IMF එකට ඇවිල්ලා මේ රැස්ට කියන්න උනේ. ඒ නිසා අඩුම ගානේ 26 වෙනිදා මේ රටෙන් පිටත් වෙනකොට IMF ඩෙලිගේෂන් එක මොකද්ද විසඳුම කියලා ප්‍රකාශයට පත් වේවි කියලා දැඩි ස්ථාවරේ අපි ඉන්නේ. එහෙම ප්‍රකාශය බඳුන් නැතුව අපි 27 වෙනිදා රැස් වෙනවා PTU එක විදිහට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිතිය විදිහට අපේ බැංකු සේවක සංගමේ චන්න මහත්මයා කියපු විදිහටම කවදාවත් ගත නැති විදිහ තීන්දුව තීරණ ගණනාවකට අපිට එළඹෙන්න සිද්ධ වෙයි. මොකද මේ රටේ වෘත්තීයවේදීන් රතු කට්ට පණිනකන් ඉවසලා තියෙනවා. ඒ නිසා මේ මොහොතේදී මේ තියෙන තත්ත්වය තවදුරටත් දරා ගන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 27 වෙනිදා වෙනකොට මේ ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ මොකක්ද කියලා සමාලෝචනය කරලා ඊටාම දැඩි ක්‍රියාමාර්ග වලට යන්න.